රක වස්ථා ර්ත ක ත ර ජනාතිපති දුරේ හිස්සු අවස්ථාව ජනාතිපති යුද සඳහමට ආරධනනා ලැබීමයි. එනමුත් එදා පවා මාකලේ දේශී වශෙන් ලබුණ වැරයම් පමනක්නු විදේශය වශයෙන්ල ැරයුම් දෙේ හෙලා ප්‍රතික්ෂේප කරමින් උත්ත්‍ර තර ව ආන්ඩුක වස්ථාව රක්ෂ කිරීමට හදවත ටෙකගව මටතිබුණු තදබලා අවශ්‍යතාව සසිියල්ලටම කාරුණිකාක වධාරණය කිරීමයි. මගේ මත වෙනස්කරීමට නොහැකි ව ූ කල්ල පච්ඩ වූ සමහරුන් ගේ නිවස වටකට මගේ ජීවිත නතුර හිනා බව තර්ජන එකකරමින් කිරීමට පවා සාහසික වූහ ඕ නතරේ ජනප්‍රිය ික්ෂන් හන්සේල්ල ෙන්න්ම. වෙනත් ආගමික. ක ද සිටම ගැන ද වංකව කಂපාවෙමේ. මික රර්ජන ැද තු ජ ೋ රಾජ පක්ෂ ැත්තු වෙත ලය ලබාදීම ්‍රිය ල ගෙන දහ සිට. ජයේ අ්‍යවශ්‍ය කටයුතු ඉටු කිරීමට අග්‍රාමමාත්‍යවරේද්ද කැබිනට් මණ්ඩලයක්ද ්‍යවස්ථාවෙන් මාවත පැවරුණු බලයක් නොමැතිව කටයුතු කරීමට නොහැකිව මාසයක් තුල නම ජතිපතිව රේක්ද පත්කරගැනීමට නොහැකිව හොත් සමස්තරට නීතියක් නොමැතිව පානේගරීමට නොහැකිව තැනැතන කඩා කල්ලි කණ්ඩයම් ප්‍රදේශය පාලනි අතරගන්නා තැනටරට පත්ව හැකියි මම හැකි අයවදාන්නමමා හොඳින් දැන සිටිය. ඒ අවස්ථාවේ සමහර කොටස්. ටේ යම් කොටස්වලින් කෑලි කඩාගන්න බලාගණන්නීන් වෙලා මොම ඒගන හොඳ අවබෝධයක් මට තිබුණා. ජුලි දහතුන් වන දින අවසාන පක්ෂණයක රැසීමේදී පාල්මේතු මන්දිරය අවට තිබු අවදානම් තත්ත්ය හා ඇතැන් පිරිස් පාල්ිමේන්තු විනාශ කිරීමන්. ඉතා ආසන්නයට පැමි පැමිණියහෙයින් පක්ෂණයකය නිම භූමියයෙන් කඩිනමෙන් ඉවත්තුවා වුවත්. ම පමනක් මේ ද න්න ගල්ල තුළ සහන්න හොත දක්වාරන්දී සිටියමි. නටේ ජනතාවගේ වාසනාවටේ වලක්වා මහා විනාශයක් නවත්තා ගැනීමට මහට හැකිවිින්. ලාංකයේ ප්‍රදා ජනත්‍රවාදේ මන්දුරු පරිච්චය දේම එකකම දි්ානයේ. අපේ රටේ වවස්ථාවට හා රාජ්‍ය කේ කෙස හෝ මතු පරපපුරුවේ රක්ෂට පත්තාගෙනයාමයි.ඒ අර්බදකාර අවස්ථා පාලිමේන්තු හල්ල ේ න්තුමා ප්‍රමු කාරය මණඩල හා. ේතරදාරී නරේද ප්‍රනාන්දු හතා දුන් සහයෝගය මට අමත කල නො හැකිය. ව මහොත්තකින්ගේ නිතබා විනාශකිරීමේ අවධානමක් හමුවේ ගතයුතු ප්‍රධාන පීවර වූයේ ජාතියේ සහ පාලිමේන්තුවය සංකේතය වූ සංකෝල ආරක්ෂ කිීමයි. එෙම නිසා අවශ්‍ය වූහොතේත් ඉ එය හැකික් මන ප ල මු තු ගුඩ නගකිල්ලින් පිට ඉව කිරීමට ක වුතු. ස නම් කරති බුණ ේත ර තු මාගේ ක තු තු කා රි ම ද හ පොලිසිනි හරි ැතු රක්ෂක ල ජීවිත, වධානම ගැනම නොසලකා. එම අවස්ථාව ඕන් කටිුතු කල බව සඳහන් කරන්නේේ ඉතාම සංවේදීවයි. මේ මෙලෙස රජ්‍ය ආකරර්මන්නේ කිරීමට තිබූ සැස්ම මගේ නොවෙනස් වන ආර්ථික ස්ථාවරය හමුවේ රාජිකත්වේ අඳුරු ලාවන් ්‍යර්ත වීගිය පසු. ඒ බව දන්නු කැත්තිව. එසේ නෝනටතාාද විශ්වාසභංගයක් ගෙනනීමට ඔබද ඊට මුහුණදීමට මමද. පල්ලි ඉදිරිපත්රීමට මෙම පාර්ලිමේ න්තුවද රටේ ප්‍රජාචන්ත්‍ර වාදයද නොතිබීමට ඉඩ ඇ ඇති ඊඩ කඩගන්න අවධාරණය කරම. පසු කළේ එවන් අවදානම් කාලක කක්කාන ඔබව ැඩිදුරට සිහිපත්කර. එඒසේ රටගිනි තැී මනිීමැරීමහ රාජ්‍ය මෙෙන්න්න පෞද්ල ද පල විනාශිකරීම දායක වු කිසිවෙක් මෙරට නැමත ගොඩනගීමට කටයුතු කළ බවක් ලෝක ඉතාහස සහන් නැති බවසිුණු දෙන මතක භාගතයුතුය. බ එකමතිව ම තතානයක දුරට පත්කල දින සිට පාලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාද හා ශ්‍රී ලංකා නරජයේ පැවැත්ම නේෙන් මගේ උපරිම ශක්තිපමනය හාර් ක්ෂ ටක්නග කටයතු කර ඇත්ති. මගේ ේශපාලන පක්ෂ මට ජනතාවයි ම කතාානකර ල තුනන් දෙෙක ජනවරමිගින් පත්වා පාලිමේන්තුවේ, කාල කළමනනා කරණයේදී එතෙක් පැවිණනි සම්ප්‍රදාය වන අඩු පක්ෂ සයටට අසුවක් හා විපක්ෂයට සීර විශසක්්‍යන්න්න වෙනස්කර. එයිවි සිට විපක්ෂයට අමතරෝ සයට විස්සක් ලබා එනම්. සයට හතරිහැක කාලයක් අතිරේකවා ලබා දුන්න. එල ෙ ම ෝ නෝජත තිශ තේත්. නියෝජිත ප්‍රතිසතටත් වඩ කාල ලබදදුන් පාර්ලිමිත් වන පකාර්ලිේතුවක් ලො ඇදැයි මනොදන. ආ්ඩු පක්ෂනා විරෝතා මැඩපව මැඩ ගනිමි, එදාමා ඒ තිරණය ගත්තේ ශ්‍රීලංකාකජනරජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය ශක්තිමත් ආ්ඩුව ඇතිට ඒ සඳහා විපක්ෂය කාරිභාරයන්නේ යහපතක් වනුවතැයි ියන විශ්වාසයදී. ඒ බව අද ආණ්ඩු පක්ෂයේ මන්තීවරුන් බොහෝ දෙනෙක් කාලය පිටිමඳ ප්‍රශ්නය මතු කළ බවත් මතක් කරම. එඒත් ක්ෂ ත වරුන්ට ඩි පුර ෙන් කාල න් සාාන ලෙස බෙදී නොන වත් පක්ෂේ නායකයෙන් කිහිප දෙනෙකු ්‍රිසිසේ එම කාලය භාවිතා කරන බවට, එම මන්තිීවරන් ගේ නිල කාමරේයට පැමිණ නිතර පමින්ල් ි රයි. එ වැ නිවස් ාව න්තතිවරන්ට විශේෂ කා අවස්ථාව ම සි බ බව හිපත් කර. එහිදීම වධානෙක් එම කරන්නේ ආඩ වස්ථාව සහ ස්ථාවරන නියෝග ප්‍රකාරව. පපුරුවවශයන් විසින් පාල්ලිමිේන්තුව කෙරහහි පළ කලාව අපරිමිත මහජන විශ්වාසය අකණ්ඩව සුරකීමයි. හෙනමුත් දිනපතා අන්‍ය ආනවශ්‍ය රීති ප්‍රශ්නමතුකිරීම හා මාතෘකාවට අදාළ නොවන ප්‍රකාශ නිසා සිදුවන්නේ පාම පාලිමින්ටේ වැදගත්කම කෙලසීයමයි. ජම්යම් කඩාකප්වල් කාරීක්‍රියා සදාචාරාත්මන ලෙස පාලනය කිරීමේදී කථාන එක්වර ඇලිස මහටද සීමාවන් තිබ. ඇැන් මේ ම ීරනය ගත්ති රටේ විදායකගේ ප්‍රධනය විසින් මාවිත කරනලද බලපෑම් හමුව බව රන්තරය චෝදන කරනු ම දැක ඇතිමි. අතිකර ජනාධි පත්තුන් මගේ දීර්ගල මිතුෙක් ව සැබෑවකි. නමුත් දහතුග ආඩුගුවත්තා සංශෝධනය අරබයා අප දෙදෙන දැරවේ සපුරා වෙන ස්ථාවරයක් දෙකකි. හනිල් ලික්ම සිංගමහතා මගේ මිතුරෙකු හෝද අප අප එක්ව කටයුතු. අප එක්ක රට වුවෙන් යම්යම් වැඩකොටසක් ඉෂ් කළලද. ඔහු රටේ විදාායකයාලෙස පත්වූ පසු. ව්‍යස්ථාදායගේ මුලසුන දරන ආවිත කුමනා මස්ථාවකදිවත් බල පැෑමිල්ලන්න නොකල බව සහිපත් කරුණේ ඒතුමාට ගෞරයක් වශයෙන්. ඒ අතිකරු ජනාතිපත්තුමන් ඇතුළු සියලු දෙෙනනාම පසුගේ වස හතලියක් පුරා. හිෙද ාේ වද නම් දගලයා ප්‍රති පත්ති මතමස කිසිවකගේ දේශපාන අතකොළුවක් නොම බැවින් බව මැනවවින් වටාගත්නනි සෑමා විශ්වාස කරම. එනමුත් මගේ කනස්සල්ට එක හේතුව බදදු බරි ජීන බරින් පිහිටාවවි දින පරවසියන්ගේ අිලාශ මුන් මුදුන් පැමිණීම සඳහා. ද දි කට න . ඒෙම න්ගේ අත්සන්ක ෑම මන්තවුද පෞද්ගලික ඇැ අන්තතිවර පද්ගලක පැමි න්ගේ අත්සන දීම සිදවම ගන ත ගට පාශක බවද්දන්න. මේග හොඳ දන්න වික්ෂයේ ේෂ්ට මන්වරු හිපදනෙක් අත්සන් කිරීමම කතාප ඇත්වීම වැලක ඇතිබ සොඳහන් කරන්නන්නේ ට ගෞරයක් වශය. කෙනෙකු ජීවත්ත සිද්න කාලය තුළම තමන්ගේ හොඳ හෝ නරක ඇසීමට ලැබීම විරල භාග්‍යයක් ලෙසවා සලකම්. පාල මේන්තිව ්න ැේ විසි පහම සුරුන්්‍යායි ෝදනා කරන යගයක. පක්ෂ වික්ෂ. බ සි ද ද ම ත ෝදනක් එල්ල නොකරීම මගේ දසක හතර කාදිික දේශපාන දිවිය මාලද විශාලම ගෞර විලේ සලක න අතර. එය මගේ දරුවන් වෙනින් ම ගොන්නනග ඇති විසාල දනස්කන්දය බව ප්‍රකාශ කරම. ඒ ව න්ති වර පාලි න්තු ඇති ව නතාවට ප්‍රකාශ කරනු කමැත්. මෙවන් ගෞරනිියය දේශමාන ගමනකින් ගමනක එදීමට මහට ආශීරවාදය ලබාදන්.

න ගේ න ක් .